अरे अभी साबर चाकर करे हिटी ये साथी ओ मातुका देना आहार पाड़ मने अपे आहार पाड़ मन इतकोटे एक दिन वाला अवसान ये तो मलिया ने थी अरे अपे शरीर ते शक्ति लाभ देना आहार वर्ग नेद इधर पास से प्रोटीन नेता शरीरे वार्धने करना आहार वर्ग इधर पास से शरीरे ते शक्ति लाभ देना आहार वर्ग ඒක ඉතින් අපි සාකච්ඡා කළේ නේද? එතකොට දැන් ආහාර ගැන සාකච්ඡා කරනකොට අපිට තව තියෙනවා මේ පාඩමේ කොටස් කීපයක් අපිට කතා කරන්න. ඒ තමයි උදේ මම පින්තූර ටිකකුත් ඒවා පෙන්වන්න. අපි පින්තූර ටික බලන ගමන්ම මේ පාඩම සාකච්ඡා කරමු. ඔයාලා මයික් එක මියුට් කරගෙන අහගෙන ඉන්න මම ප්‍රශ්නයක් අහුවොත් විතරක් උත්තර දෙන්න. හොඳේ? ඊට පස්සේ තියෙනවා මේ අවසානයේ අපිට නිර්මාණයක් කරන්න තියෙනවා මේ පාඩම. අද මේ පාඩම අපි ඉවර කරමු. හොඳද? ඔක්කොම ඉවර කරන්න බැරි වෙවි. බැරි වෙන කොටස් ටික මම ගෙදර වැඩක් විදියට හදලා එවන්න. අර දැන් ගිය සතියේ ගෙදර වැඩ ටික ඒ පොතේ අරවල තියෙන්න ඕන. වෙන වෙනම කොළ ගොඩවල් තියෙන්න බෑ. හොඳද? අය ආහාර මේ එක එක අරවන්න ඕන. මිලිලීටර ඉතින් ගණිතයේ පොතේ අරවන්න ඕන. තේරුණාද? සිංහල කොළය සිංහල පොතේ අරවල තියෙනවා. හරි? පිටුපත අරවල තියෙනවා. තව තමයි ඒක පිළිවෙලකට තමයි අපි යන්නේ. හරි. එහෙනම් පින්තූර ටික බලන ගමන් බලමු නේද? සාකච්ඡා කරමු. ඔයාලා කතා කරන්න යන්න එපා. හරි? රයිට්. මොකුත් ඉරියන් දින්න ඒව කරන්න යන්න එපා. හොඳයි. එහෙනම් පින්තූර ටික බලමු. මොනවද අපිට බලමු අපි එතකොට ලේසි වලට සාකච්ඡා කරගන්න නේද හයි එහෙනම් මම පෙන්නන්නම් මේ තියෙන්නේ ඒ වනාම් මේ පෙන්නන්න කැම جار මොකටද ගලන් පාන शरीर शक्ति लहार मेन शक्ति लहार शरीर शक्ति लहार නේද ඔය පාන් පිටි වර්ග වලින් හදන ඒවා එතකොට අර වර්ග ඒක කොස් ගන්න පුළුවන් තෙල් ගන්න පුළුවන් ඊට පස්සේ සහල් මේ හාල් වලින් හදන කෑම වර්ග පත්තන පුළුවන් නේද සමහර පුළුවන් ඒත් කතා කරන අය ඉන්නවා තාම ධනුදි හොඳයි ඒ තමයි ශරීරයෙන් ශක්තිය ලබා දෙන ආහාර වර්ග ටික. ඔයාලට ඒක ලියා ගන්න බැරි වුණා නම් මෙන්න මෙතනින් දෙක තුනක් අරගෙන ලියන්න පුළුවන් නේ. හරි. ඊළඟ බලමු අපි. ඔව් ඊළඟ එක මේ තියෙන්නේ මොනවද? ශරීරයට විටමින් ලබා දෙන ආහාර. අපේ ශරීරය ආරක්ෂා කරන්න තුලේ මම විටමින් ලබා දෙන ආහාර වලින් නේද? අනිත් ශරීරයට විටමින් ලබා දෙන ආහාර. ඔව් ගගන පන්තියෙන් එලවන්නද වෙන්නේ මට ගගන හයි ඔව් ඒ විටමින් මෙන්න තියෙනවා ශරීර වර්ධනය කරන ආහාර අපේ ශරීරය ලොකු කරන දැන් ඔයාලට හොඳයි මේ ආහාර වැඩිපුර ගත්තොත් මොකද ඔයාලගේ ශරීරය දැන් ටික ටික තාම ලොකු වෙනවනේ නේද वर्धने ඔන්න බලන්න නැවත මෙන්න ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ මේ ආහාර එළවලු පළතුරු
නේ මේවායින් අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ඒවා මේ ශක්තිය වැඩිපුර ක්‍රීඩා කරන අයට මේ ආහාර හොඳයි නේ වැඩිපුර ලෙඩ වෙන ළමයිට මේ ආහාර හොඳයි මේ එළවලු පරතුරු ඔව් ලොකු වෙන්න උස යන්න කැමති ළමයිට මේ ආහාර හොඳයි ඔන්න ඔයාලා දැන් තීරණය කරන්න මම වැඩිපුර කන්න ඕන මොනවද කියලා හොඳේ right මෙහෙමත් අපිට වර්ග කරන්න පුළුවන් ශක්තිය ලබා දෙන ආහාර තෙල් වර්ග වලින්ත් අපිට ශක්තිය ලබා දෙනවා හැබැයි ඉතින් තෙල් නම් ගොඩාක් ගන්න හොඳ නැහැ ශරීර වර්ධනය කරන ඒවා ප්‍රෝටීන් නේද ශරීරය ආරක්ෂා කරන ඒවා විටමින් සහ ඛනිජ ලවණ තේරුණානේ ওই වර්ග තුන ගැන තමයි අපි කතා කරන්නේ මේ පින්තූරයෙන් පෙන්වන්නේ ආහාර කණය වගේම පුතේ අපි පානය කරන දේවලුත් අපිට ඉතාම වැදගත් නේද ඖෂධීය පාන වර්ග ගැන තමයි ඊළඟට කතා කරන්නේ. වෙන මුලින්ම කොළ කැඳ මේක ඔයාලා දන්නවනේ. නේ? කොළ කැඳ කොළ වර්ග වලින් හදන කැඳ උදේට හොඳයි නේ? හවසටත් හොඳයි ඉතින්. උදේට තමයි වැඩිපුර කොළ කැඳ අපි පානය කරන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක ගොඩාක් හොඳ දෙයක්. නේ? ගෙදරදී හදා ගන්න පුළුවන් විවිධ කොළ වර්ග යොදාගෙන නේ? ආතවාරිය මුතුමෙන්න මුස්සෙන්ද නේ මොනර කුඩුම්බිය ගොටු කොළ ඒ වගේ කොළ වර්ග ගොඩාක් තියෙනවා වැල්පෙනෙල කොළ වර්ග වලින් අපිට ඔයාලා නිවසවට ඒවා හැදෙනවා නේද ඉතින් ඒවා කඩාගෙන ඇවිල්ලා අපිට කැඳ හදන්න පුළුවන් කරපුංචා තියෙනවා නේ හොඳයි ඒ තමයි ඖෂධීය පානයක් මෙන්න තවත් ඖෂධීය පානයක් මේකත් බලන්නකෝ ලෙඩ රෝග රසකට ගුණ දෙන මල් වර්ග වලින් සකස් කරගන්න පාන වර්ග මල් වර්ග වලින් විවිධ පාන වර්ග හදා ගන්න පුළුවන් නේ දැන් වද මල් වලින් හදන්න පුළුවන් ඉතාම ගුණදායක පානයක් ඖෂධීය පානයක් ඒ වගේම මේ කටරොල් මල් වලින් පුළුවන් නිල් කටරොල් මල් වලින් ඖෂධීය පානයක් හදන්න පුළුවන් නේද බෙලි මල් වලින් හදන බව ඔයාලා කොහොමද දන්නවා තව විවිධ මල් වර්ග තියෙනවා පුතේ එවෙන් අපිට ඖෂධීය පාන වර්ග හදා ගන්න පුළුවන් දැන් වද මල් නම් ඉවසෙත් තියෙනවා නේද right මේ තියෙන පාන වර්ග හතක් කාමල් වලින් පුළුවන්ද මොනවද කාමල් වලින් කහ පාට මල් කියන්නේ මොනවද ඒක නම වදමල් කහපාට වදමල් වලින් බෑ බෑ රතු පාට එක වෙන්න ඕන පුතේ රතු පාට වදමල් එක වෙන්න ඕන අර පොකුරු වද තියෙන්නේ නේද අර තනි වද පෙත්ත නෙවෙයි පොකුරු වද වෙන්නත් ඕන හොඳේ එරමුසු පාණය නේද රසකින්ද පාණ ඔව් නිල් කල නිල් ඔව් නිල් කටවල් වලින් පුළුවන් නිල් කටවල් මල් වලින් පාණයක් හදා ගන්න පුළුවන් ඉතාම ගුණයි ඒක පොල් පලා පාණය සියඹලා පාණය නෙල්ලි පාණය බෙලි පාණය නේද බෙලි වලින් නෙල්ලි වලින් සියඹලා වලින් පාන වර්ග ඔන්න නෙල්ලි වලින් හදන පාණය හදුවා මේ වගේ නේද සර් සුදු කතරොල් වලින් හදන්න බැරිද සුදු කතරොල් වලින් පුළුවන් නෙල්ලි ඖෂධීය ගුණ තිබෙන බීම වර්ගයක් හදා ගන්න පුළුවන් නේද මෙන්න අලියට පෙර ඔව් අලියට පෙර වැරළු ජූස් වැරළු වලින් අපිට පානයක් හදා ගන්න පුළුවන්. සෝරි. ඔය පළතුරු වර්ග ඕනම එකකින් පුතේ අපිට ජූස් එකක් හදා ගන්න පුළුවන්. නේද? ඒවා අපේ ඇඟට බොහොම හොඳයි. මේ දවසකට එකක්වත් අපි බොන්න පුරුදු වෙලා ඉන්න ඕනේ මේ වගේ පාන වර්ග කැමෙන් පස්සේ. නේද? right. වැරළු ජූස් ලෙමන්. ඔව් ලෙමන්. දෙන්න. නෑ ලෙමන්. ඔයවත් හරි පුතේ. මම ලෙමන් පානේ. හරි හරි. නේද? හරි. දැන් මේ පින්තූරේ පෙන්වන්නේ. දැන් ගස් ලැබු පානේ. හරි පුතා, ඒවත් හරි. අපි නිවසට යමු. ඔව් අහන් ඉන්න. නිවසට යම් කෙනෙක් ආවට පස්සේ කොහොමද අපි ආහාර පිළිගන්වන්නේ කියන එක තමයි මේ පින්තූරේ පෙන්වන්නේ. ඕනවට එපාවට පිළිගන්වනවද? අතට ගිහින් දෙනවද වත් පිළිගන්න? තේක පීසියක්වත් නැතුව නිකන් අතට දෙනවද නෑ නේද එහෙම හොත නෑ ළඟම ඥාතියෙක් උනත් ආහාර පිළිගන්වන ක්‍රමයක් තියෙනවා නේද නිවසට අමුත්තෙක් ආවට පස්සේ ඔකෑම මේසේක මේ වගේ ලස්සනට
කෑමටික කියලා තේ තේ උනත් එහෙමයි නේද දැන් ඔයනම් තියන්නේ කෑම වේලා ඉතින් ඒ විදිහට අපිට ලස්සනට පිළිගන්වන්න පුළුවන් නේ ඔ මේ තියෙන තේ මේසයක් පිළිගන්වන විදිය අමුත්තන්ට නිවසට එන අමුත්තෙකුට ඒ කියන අවුරුදු කෑම මේසයක් වගේ නේ හරි ඉතින් ඒකත් පුරුදු වෙන්න ඔයාලා නිවසට එන අමුත්තන්ට හොඳට සංග්‍රහ කරගෙන ඕන පුරුදු වෙන්න ඕන ඒක පිරිසිදු බව තියෙන්න ඕන ඒ දෙන පිංගම් කෝප්ප ඒවයි මේ ඉඳුල් තියෙන පුළුවන්ද තැන් තැන් වල තේ වැටලා තියෙන පුළුවන්ද කෑම කෑලි ගෑවිලා තිබුණොත් ඒක ඔයාලට තමයි හොඳ නැත්තේ නේ තේකේ කූඩි හිටියොත් එහෙම ඔයාලට හොඳ නැහැ ඒක නේද එතකොට හිතන්නේ අපිරිසිදුයි කියලා එතකොට පීරිසියේ අහට ගෑවිලා තිබුණොත් එහෙම හොඳ නැහැ නේද ඒ නිසා ඒවා හොඳට බලන්න ඕන අමුත්තෙකුට අපි කෑම වර්ගයක් හෝ පානයක් දෙනකොට ඒවා අපි හොඳට පිරිසිදුව දෙන්න ඕන නේ ලස්සනට දෙන්න ඕන එතකොට තමයි ඒක ඔයාලට හොඳ නේද ඔයාලගේ නිවසටත් හොඳයි හැමෝටම එතකොට ඔයාලගෙන හොඳ හැඟීමක් ඇති වෙනවා හරි ඉතින් ඒක පුරුදු වෙන්න ඕන පුතේ ආහාර කල් තබා ගන්න හැටි මේකෙන් පෙන්නන්න ආහාර කල් තබා ගන්න දැන් පුතේ ආහාර ගොඩාක් නාස්ති වෙනවනේ දැන් කොස් එහෙම ගොඩාක් හැදිලා හැදිලා ඉදිලා වැටිලා යනෝනේ අපි කන්නේ නැහැ නේද එතකොට සමහර වෙලාවට ඒවා සමහරුට ගොඩාක් වටිනවා දැන් ඔය පිටරට ජීවත් වෙන අයට කොස් ගොඩාක් වටිනවා ලංකාවේ ගිහින් ඉන්නෝනේ පිටරට මම අර පිටරට මේ දවස්වල බැලුවා පිටරට කඩේක තිබෙන කෑම වර්ග මොනවද කියලා මෙන්න පොලොස් 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 නේද කොස් ඇට තිබුණා කොස්සකට තිබුණා ඒ කඩේ ඉතාලියේ කඩේක ඉතාලියේ මෙහෙ ඉඳන් ඉතාලියට කොස්සකට නේද කොස්සකට විකුණන අපි නම් විසිකලක් දානවා නේ සමහර වෙලාවට අන්න බලන්න ඉතින් ඒවයි ලොකු වටිනාකමක් තියෙන අපිට නැති වුණාට ඒව නැති අය ගොඩක් ඉන්නවා ඉතින් ඒ ඒකට අපි මොකද කරන්නේ ඒව කල් තබා ගන්න ක්‍රම අනුල ගන්න ඕන ඉස්සර කාලේ නම් පුතේ ආහාර කල් තබා ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කරා මේක එක ක්‍රමයේ මේ පින්පුරෙන් පෙන්වන්නේ දෙහි ලුණු දෙහි දාන නේද ලුණු දෙහි දාන මේ දාන එතකොට සමහර ඒවා වේලන්න පුළුවන් මිරිස් නේ ගොරක වැලියට දැමීම ඔව් මාළු නේද වගේ දේවල් වේලලා තියාගන්න පුළුවන් කරවල වෙනවනි මාළු වේලුවට පස්සේ නේද ගොරක වේලන්න පුළුවන් කුරුඳු කොස් එකක් වේලන්න පුළුවන් කොස් වේලන්න පුළුවන් කොස් වේලුවාම අටු කොස් වේලන්න නේද දෙල් කපල කපල වේලන්න පුළුවන් නේද පොල් වේලන අපිට තෙල් හදා ගන්න පුළුවන් වැඩිපුර තියනවනම් නේ ඒ වැඩිපුර තියෙන හැම දෙයක්ම වේලන්න පුළුවන් නේද දෙහි වේලලා ලුණු දෙහි දානවා ඒ වගේ ඉතින් ක්‍රම තියෙන ඉස්සර කාලේ පාවිච්චි කරපුවා මේ වේලීම ඔන්න එකක් මේ ලුණු දෙහි දැමීම අනිත් එක වේලීම මේ මොකද කරන්නේ මී පැණි වල තැබීම සමහර කෑම වර්ග මී පැණි වල තබන්න පුළුවන් ඔය වැද්ද එහෙම ඒ කරලා තියෙන ඉස්සර මාස් වගේ දේවල් කල් තබා ගන්න මී පැණි වල දාලා තියෙනවා නේද මී පැණි වල ඔබ මාස් අයි මාළු වගේ දේවල් කල් තබා ගන්න ජාඩි කියලා දානවනේ ලුණු දාලා වේලලා බෝතල් ඇතුළට දාලා තියන්න පුළුවන් ඒවා උම්බල කඩ විදියට හදනවා කරවල විදියට හදනවනේ හාල් මැස්ස විදියට හදනවා ඒ විදියට හදා ගන්න පුළුවන් මේ තියෙන්නේ බෝතල් ඇතුළේ දාන ක්‍රමයක් මාළු සර් වැලියට දැමීම ඔව් වැලියට දමනවා කොස්සට නේ දෙහිත් දානවා සමහර ඒවා ටින් කරලා තියා ගන්න පුළුවන් පුතේ. දැන් පිටරට වල නම් ගොඩාක් ටින් කරලා. ලංකාවෙත් තියෙනවා. නේද? මාළු. ඊට පස්සේ ඇට වර්ග දැන් මෙතන බලන්න මේ තියෙන තෙයාස් ටින් කරලා තියෙන මෙතන. සෝස් මේ ටොමැටෝ තක්කාලි නේද? සකිරි. සකිරි. ඔව් ඇට වර්ග ටින් කරලා. තව ක්‍රමයක් තිබුණා ඉස්සරම කාලේ. දුම් ගැස්සවීම දැන් ඔය මේ තියෙන පුතේ ඉස්සර මේ නිවසක කුස්සියක් මේ කුස්සියේ උඩ තියෙනවා දුමක් මේ දැක්කද ඔයාලා මෙතන හදලා තියෙන දුමක්
ඒ කියන්නේ දුම වදින්නේ මේ කොටසට මෙන්න මෙතන කොටසට ඒකේ විවිධ දේවල් තියෙනවා එල්ලන්න පුළුවන් මේ වගේ එල්ලලා තියන්නත් පුළුවන් ඒ වගේම උඩින් තියන්නත් පුළුවන් දැන් වේලෙන දේවල් මේකේ දුම් ගස්සම නේද එතකොට ඒවා වේලෙන නිර්මාණ චිත්‍ර කාලේ කුසල දුම් ගස්සන හොඳයි එහෙනම් ඔන්න ආහාර පානේ අපි නේද ලොකු කොටසක් අපි කරා හරි එහෙනම් අපි ඒක දැන් ලියමු ටික ටික නේද දැන් මතකයි මම පින්තුගත් එක පෙන්නුවානේ දැන් අප මාතෘකා වලින් ටික 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 ලියාගමු නේද ඔයාලා මතක ටික ලියන්න ඕන හොඳේ හොඳයි පළවෙනි එක දැන් දිනේ දාලා තියෙන්නේ ආ ඔව් පළවෙනි මාතෘකාව ලියන්න එහෙනම් තරුවක් දාලා මාතෘකාව මාතෘකාව මොකද්ද හරි औषधीय औषधी पान वर्ग पहली आना दे आली आना को माता देवा රණවරා රණවරා ඔව් ආලියන කොල්ලා ආලියන වෙලා යන්නේ අක්කා නැක්කා හරි කෝරියි बेरलु पाने වදමල් බීම වදමල් වලින් හදලා සකොච්චරක් ලියන්න ඕනද? පුළුවන් තරමක් ලියන්න. Tamanta මතක් වෙන ඔක්කොම ටික ලියන්න. नेली बीम मेरा हिस्सा पुरान नो यार तुम्हें Thank you.
කටරඩු පානයක් හරිද? දෙමන් බීම. හරි. සේ. හරි. සේ. ඔව්. සේ. යා. ලෙමන් බීම. හරි පුතා හරි හරි. එතකොට පාන වර්ග දෙකක විතර පින්තූර යටින් අරවන්න හොඳේ නැත්නම් අඳින්න එකක් දෙකක් අඳින්න හොඳයි ඊළඟ පිටුවට යමු මෙන්න ඊළඟ පිටුවේ වැඩේ අමුත්තාන්ට සංග්‍රහ කිරීමට සැකසූ ඔබේ අලංකාර කෑම මේසය අඳින්න දැන් ඔන්න ඔයාලගේ ගෙදරට අමුත්තු පිරිසක් එනවා කියලා හිතමු අපි එක්කෙනෙක්ුණත් කමක් නැහැ එන අමුත්තාට සංග්‍රහ කරන්න ඔයා හදන නේද ආදලක දෙවෙන් ඔයාට හදන්න පුළුවන් අලංකාර කෑම මේසය කල්පනා කරන්න මොකක් මොන වගේ එකක්ද කියලා ඊට පස්සේ ඒක ඔව් දැන් අඳින්න එපා ඔව් ගෙදර වැඩක් විදිහට කරමු අඳින්නේ නේ යාගන්නේ කුලින් මේක පුතා ගෙදර වැඩක් විදියට කරමු ඔයාලා ඒක අඳිනකොට හරි
එදි කතාව ඉක්මනට මයික් එක ඔන් වෙනවා විතරම ඔය නාම තමයි මිනිත් එහෙමයි මෙතෙන්ද ඔයාලටින් අත්විස්නාවක් තබන්න ඕනනේ දැන් ඔයාලා නම් අත්විස්නාවක් මැහුවනේ අර ලස්සන නේද ඔව් ඒක තියන්න පුළුවන් ඒක නවල තියන්න ඕන ලස්සනට නේ බන්දේසි ආහාර ගන්න බන්දේසි වල පිරිසිදුකම ඉතාම වැදගත් නේ එතකොට ප්‍රමාණවත් තරමට ඒක තියන්න ඕන නේද පිරිසිදු කෑම මේසයක් වෙන්න ඕන ඒ වගේම කන අය ප්‍රසන්න හැඟීමකින් ඕන ඒවා භුක්ති විඳින්න නේද නැත්තම් අපුලෙන් කෑවොත් එහෙම ඒක හොඳ නැහැ ඉතින් ඒ විදිහට ඔයාලා කෑම මේසය හදන්න හයි ඒක නම් ගෙදරදී කරමු භාගයක් විතර ඉඳ තියමු නේද ඊළඟට ආහාර කල් තබා ගැනීමට යොදා ගන්නා ක්‍රම ආහාර කල් තබා ගැනීමට යොදා ගන්නා ක්‍රම देख वैली आटर दैनीम और वैली आटर दाने मरो आते एक इस्तर काले का रूप क्रम या और आपने सीरियल आज की ला दैनुक का अपने कराने पड़ो देही सेट और सेट මඤ්ඤොක්කා ඔව් මඤ්ඤොක්කා තව තියෙනවා දුක් ගැස්ස වීම දුක් ගැස්ස වීම මායි वाले दाम हाँ
හරි පුතා එකක් තර තින් කිරීම වරක එහෙම නැත්නම් පැකට් කිරීම තින් කිරීම පැකට් කිරීම ධාන්‍ය වර්ග පළතුරු නේද ටික් කරනවා පැකට් කරනවා ධාන්‍ය වර්ග පළතුරු ලුණු දැමීම දෙහි දෙහි මාළු මාළු සීතකරණයේ දැමීම ඒක ක්‍රමයක් නෙවෙයිද අද අද කාලේ කරන ක්‍රමයක් සීතකරණයේ දාන ඒක නම් ගොඩාක් දේවල් ලියන්න පුළුවන් මී පැණි වල මහා තැබීම මන් මී පැණි වල මහා තබන මේව සමහර ඒවා අතීතයේදී යොදාගත් ක්‍රම සමහර ඒවා වර්තමානයේ යොදා ගන්නා ක්‍රම දැන් දුම් ගැස්සවීම මී පැණිවල බහා තැබීම නේද එතකොට හැබැයි දුගැස්සවීම නම් දැනුත් කරනවා බොරකවලට නේ මාළු පැණි වල නම් කරන්නේ නැහැ එහෙම එතකොට ඒවා අතීතයේදී යොදාගත් ක්‍රම විකලීම අතීතයේදීත් යොදා ගන්නවා දැනුත් යොදා ගන්නවා ලුහු දැමීම වැලියට දැමීම ඒවා දැනුත් කරන දේවල් ඉස්සර කාලේ ඒ දේවල් කරනවා ඊට ගැළපෙන පින්තූරයක් ඔතන අරවල තියන්න හොඳේ එකක් මේ පුළුවන් නම් හොයාගන්න දුම පැහැණි කුස්සියක දුම හොයාගන්න අර මම පින්තූරයක් දෙන්නේ මම ඒක එවන්නම් ඔයාලා පුළුවන් නම් ඒක ඇඳලා හරි කමක් නැහැ තියාගන්න මොකද ඒක සතු සෑහෙන වටිනවා ඉස්සර කාලෙකදී දැන් වගේ කුස්සිය වගේ නෙමෙයි නේද ඒ කුස්සියල තිබුණ දුම ඉතින් ඒ දුම උඩ විවිධ දේවල් දාලා තියෙන ඒවා මුකුත් වෙන්නේ නැහැ අර කූඹියෙම එන්නේ නැහැ කූඹියෙන්නේ නැහැ නිතරම දුම්මදිනවනේ ඒක නිසා අපිට සිදුත් නැහැ ආහාර කල් තබා ගැනීම හොඳයි ඉතින් අපි හතේනේ බහාද වහන්න ඔව් මොකද්ද සර හතේ මී පැණි වල බහාද වහාද මී පැණි වල බහා පැණි බහා තමයි ඒක තාලු කියන්නේ මන්නේ right එහෙනම් අපි ඊළඟට යමු නේ
ආහාර අපිරිසිදු වන ක්‍රම ආහාර අපිරිසිදුකයක් කරවන්න දෙනවනේ මහත් රූපයක් කලවන්න ඕනේ. සලු රූපයක් කලවන්න ඕනේද? ඔව් මේකේ රූපයක් කලවන්න ඕනේ. ඔව් එකක් කලවන්න ඕනේ. ආහාර අපිරිසිදු වෙන ක්‍රම. ආහාර අපිරිසිදු වෙන ක්‍රම. එක ක්‍රමයක් තමයි මේ ආහාර අපිරිසිදු වෙනවා සතුන් මගින්. සතුන් මගින් අපිරිසිදු වෙනවා. ඉස්සෙල් ලියන බලන්න මොන සතුද තියෙන්නේ? වල්දා. කුමි සතුන්. ඔව් කුමි සතුන්. කැරකොත්තන්. මැස්සොන්ගෙන්. නේද? මැස්සොන්ගෙන්. කන් බලලා නේද ඌසා ඒ වගේ සතුන් සතුන්ක් ඉන්නවා ඌනා සතුන් සතුන් හයි මොකක්ද කරපොත්තා මිනිහා ඔව් ඒව හරි සතුන් නකලේ උරයි සතුන් संबंध हरियाणा हाथ में।